එයනු නව ආණ්ඩුවේ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වූ කෙහෙලිය රමුක්කල මහතා අද පෙරවරුවේ කිරුළුපන පොල්හිංගොඩ පිහිටි අමාත්‍යංශයේදී සිදුවරේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. පදවරක් මම හිතන්නේ සුපුරුදු ගුණවල් ගොඩක් තිබෙනවා සුපුරුදු ස්ථානය ඒ වගේම මම හිතන්නේ සුපුරුදු රාජකාරිය. මා බලාපොරොත්තු වෙන්නේ නැහැ මාධ්‍ය මර්ධනය කියන වචනයවත් පාවිච්චි කරන්න. කොහොම පැහැදිලිව කියන්නේ මාධ්‍ය තරංගකාරීත්වය මම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍ය ඒකපාක්ෂික වෙනවා තරංගකාරී තරංගකාරීත්වයක් එක්ක ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍ය තියෙන්නම ඒකට. හැබැයි ඒක තරංගකාරීත්වය තුල ජය ගන්නට ඕනේ. ඒ නිසා අපි සියලු දෙනාම එක ගමනක් යන්නේ. යලිත්වරක් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ඊයේ දිනු දුන් පවිත්‍රා දේවි වන්නාරච්චි මහත්මියද අද කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී රාජකාරිය ආරම්භ කළා. ලංකාවේ ජනතාව තුල සමාජය තුල මේ රෝගය කොවිඩ් 19 රෝගය පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට හැකි වෙච්ච රටක් බවට අපේ රට අපට පත් කර ගන්නට පුළුවන් වුණා. ඒ නිසා එවැනි බාධක එවැනි තත්ත්වල් ජය ගැනීමට පුළුවන් වෙච්ච මේ රජයට මා විශ්වාස කරනවා ඉතුරු සියලු අභියෝග ජය ගැනීමට පුළුවන් කියලා. සංචාරක මාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ රාජකාරී කටයුතු ආරම්භ කළේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි එම අමාත්‍යංශයේදී. ගුවන්තොටුපළ මොනම අවස්ථාවකත් වැහුවේ නැහැ. මොකද මේ වෙනකොටත් පෞගිය කාලේ විදේශ රටවල්වල හිටියේ ශ්‍රී ලාංකිකෙන් ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරා. සංචාරකින්ට විවෘත කරන්න අපි විශ්වාස කරනවා යුරෝපයේ සීත සුතුවත් එක්කම සංචාරකින් පැමිණීමක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඒක ඉලක්ක කරගෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වැඩපිළිවෙළ සකස් කරන්න. නමුත් සෞඛ්‍ය අංශවල උපදෙස් හා කොවිඩ් කමිටුවේ උපදෙස් පරිදි තමයි අපිට මේ දේවල් කරන්න තියෙන්නේ. මොකද රටේ ආරක්ෂාව සිල් දෙයට වඩා වැදගත්. වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද අද පෙරවරුවේ එම දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ කොළඹ වෝක්ෂල් වීදියේ පිහිටේ එම අමාත්‍යංශයේදී. කොවිඩ් 19 වසංගතයෙන් පසු ජාත්‍යන්තර වෙළඳපොළේ ඇතිවලා තියෙන වෙනස්කම් සැලකිල්ලටගෙන දේශීය වශයෙන් විවිධ ක්ෂේත්‍රවල වෙළඳපොළවල් නිර්මාණය කිරීම රෙදිපිලි ඇඟලුම් මසානිමකල ඇඳුම් ලීබඩු ගෘහ භාණ්ඩ හා වඩු කර්මාන්තේ කෘෂි නිෂ්පාදන අලවිකරණේ නිදාස් වෙළඳ කලාපන ආයෝජන ප්‍රවර්ධන කලාප යනාදී පිළිබඳ ජාතික ප්‍රතිපත්තිමය වැඩසටහන් සකසා ගැනීම සඳහා ඒ අදාළ අංශයන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අතර වැඩ කරන රටක වැඩ කරන අමාත්‍යංශය බවට පත් කරන්න ඔබ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය ආශිර්වාදය හා අනුග්‍රහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් සියලු දෙනාට අපේ ගෞරවයත් ස්තුතියත් පුද කරමු. බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජල සම්පාදන අමාත්‍යංශයේදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානක්කර මහතා රාජකාරී කටයුතු ආරම්භ කළා. ජන ජීවිතයේ රිදලිය සැපෙයිම අපගේ ජීවිතයේ පරමාර්ථයයි. තුන් අවුරුද්දක් හතර අවුරුද්දක් යනකොට මේ රටේ විදුලිය වගේම සියලුම දෙනාට ජලය සැපේන තත්වයක් ඇති කිරීමට අපගේ ජල සම්පාදන මණ්ඩලයත් ප්‍රජා ජල දෙපාර්තමේන්තුවත් අපිත් එක හෙළාම කටයුතු කරන බව කියමින් ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ ඩී.වී. චානක මහතා කොළඹ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.